ජනතාව එපා කිව්වත් ලයිට් කපන්නම වෙනවා. විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්. විදුලි අර්බුදය ඉංජිනේරු මාෆියාව නිසා. විදුලි පාරිභෝගිකයන්ගෙන් චෝදනා. පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපති මෛත්‍රී වග කියන්න ඕනේ. ඇමති ප්‍රසන්න කිව්ව දේ ගැන ජූට් පියනම පරීක්ෂණයක් ඉල්ලයි. ජහපාලනයේ දේශපාලන පලිගැනීම් ගැන ප්‍රකාශයක් ගන්න හිරගෙදර ඉන්න රංජන් BMICHNAI. කොරෝනාවෙන් මේ යන බහුතරයක්ම බූස්තරේ විදගෙන නැහැ. වෛද්‍ය පරීක්ෂණ හෙලි කරයි. ඕලෙවල් ෆේල්ඩ්. වස්සාවක් නැද්ද? ෘතිය පුහුණුවක් ගන්න මගක් පෑදෙන ලකුණු. බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයට ගම් වතුරත් නාය යෑමුත් 94ක් මරුට. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන පුවත් විකාශය සමගයි ඔබ මේ එක්වන්. මුලින්ම දේශීය පුවත්. විදුලි කප්පාදුවක් ඉදිරි දිනවලදී අවශ්‍ය නොවන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් විදුලිබල මණ්ඩලයට ලබා දී ඇති බවයි එහි සභාපති ජනක රත්නායක පවසන්නේ. එහෙත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසම ලබා දී ඇති උපදෙස් ප්‍රායෝගික නොවන බවයි. මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙරට පවතින සියලු විදුලි අර්බුදයන්ට වගකිව යුත්තේ විදුලි ඉංජිනේරුවරුන්ගේ මාෆියාව බවයි. පසුගිය කාලයේ පුරාම විවිධ හේතු දක්වමින් විටින් විට විදුලි කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තා. ඒ අතර වැඩබලන සාමාන්‍ය අධිකාරිවරයෙකු පත් කිරීමට විරෝධය පාමින්ද විදුලි ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් විදුලිය කප්පාදු කළා. මේ සියලු දේ තුළින් අපහසුතාවට පත් වුණේ පාරිභෝගික ජනතාවයි. ඉන්ධන පිළිබඳ විදුලිබල මණ්ඩලයට පවතින ගැටලු විසඳීමට මුදල් අමාත්‍යවරයාද අවශ්‍ය සහාය ලබා දුන්නා. බලශක්ති අමාත්‍යාංශයේද හැකි සෑම විටම ඉන්ධන ලබා දෙමින් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමට සියලු සහාය ලබා දුන්නා. එවැනි වටපිටාවක් තුලත් විවිධ හේතු දක්වමින් විදුලිබල මණ්ඩලය තැනින් තැන වරින් වර විදුලි කප්පාදුව සිදු කළා. ඉදිරි මාස දෙකහමාරක කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසද්දීත් විදුලි ඉංජිනේරුවන් පවසන්නේ එය ප්‍රායෝගික නොවන බවයි. කැලණිතිස්ස විදුලි බලාගාරයට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. තව සති දෙකක් වගේ කාලයක් ඒක නොලැබෙන බව තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම මගින් ඉදිරිපත් කරලා තියෙනවා යම් කිසි ගයිඩ්ලයින් එකක්. ඒ ගයිඩ්ලයින් එක අනුව තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන දේවල් කරන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳ අපිට සැකයක් තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම කියනවා මාස 3ක් යනකම් විදුලිය කපන්නේ නැහැ කියලා. නමුත් මේ අවස්ථාවිත පැහැදිලිව කියන්න ඕනේ අපිට ඒකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නොලැබුණොත් අපිට ඒව දුව ගන්න බැරි වෙනවා. අපි උපකල්පනය කරන අපිට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය නියමිත වෙලාවට ලැබේ කියලා. ඒ වගේම මේ තියෙන ජෙනරේෂන් ප්ලාන්ස් අක්‍රිය වෙන්නේ නැති වෙයි කියන පදනම මත, ඒ වගේම ජලය ආරක්ෂා කර ගැනීමේ කියන මේ කාරණා තුනම සැලකිලිගෙන තමයි අපි කියන්නේ ඊළඟ මාස දෙකහමාර තුළ ෂෙඩියුල් පවර් කට්ස් වලට යන්න වෙන්නේ නැහැ. ඊට අමතරව අපි කියනවා මේ අපි දුන්නා අනිවාර්යයෙන්ම කළ යුතු ක්‍රියාපටිපාටි ප්‍රමාණයක්, ඒක CBK සමහර උසස් නිලධාරීන් කියනවා කියලා, ඒක ප්‍රායෝගික නැහැ කියලා. අපි බලන්න ඕන ප්‍රායෝගිකද නැද්ද කියලා. මේක ප්‍රායෝගිකව අපි අත්‍යතා බලන්න ඕන. දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවකට යන්නේ නැතුව මහා පරිමාණ විදුලිය පාවිච්චි කරන පුද්ගලයන්ගේ විදුලිය විසන්දී කිරීම මම හිතන්නේ ඒක ප්‍රායෝගිකයි. විශේෂයෙන්ම බලන්න අර කුරුවිට සිද්ධිය, මුද්‍රණාලයක විදුලිය ගිහිල්ලා කැපුවා. මේ විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රබලෙක්ට එයාගේ තියෙන පුද්ගලික කෝන්තරයකට විදුලිය විසන්දි කරා. අන්න ඒ වගේ ක්‍රියාදාමයන් තමයි අද මේ සිද්ධ වෙන්නේ මේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හරහා. ඉතින් මේකෙන් අර ප්‍රගතිශීලී ඉන්න ඉංජිනේරුවන්ට ලොකු පහරක් වදිනවා. මේ මාපියාවට හසු වෙලා ඉන්නේ නැතුව මේක තේරුම් අරගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම ඉතාම නිවැරදි. අද අපි කර්මාන්තපුරයක් ගත්තාම ඒගොල්ලන්ට ඕන වෙලාවක දුවන්න පුළුවන් ජෙනරේටර් තියෙනවා. ඩීසල් ඇමතිවරයා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. මුදල් ගෙවනවා නම් ඇමතිවරයා කිව්වා ඩීසල් දෙන්නම් කියලා. ඩීසල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඉංජිනේරුවෝ ඉන්නේ දැන් අද කාලසටහන් හදන්න විතරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අගරදුගුරු පදවී ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජෝඩ් ක්‍රිෂාන්ත පියතුමා ඉල්ලා සිටිනවා.
ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳ වූ අවස්ථාවේදී ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මේ බව සඳහන් කළේ. ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ පාස්කු ප්‍රහාරයට විරුද්ධව බලකියන්නට ඕන එතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕනයි කියන මතේ තමයි එතුමා ඉන්නේ කියන ප්‍රකාශය කළා. ඒ වගේ වගකීමක් දරන කැබිනට් අමාත්‍යවරයෙක් කියපු ඒ ප්‍රකාශය තුළ බහර දූර වගකීමක් තියෙනවා කියලා අපි දැක්කයි. ඒක නිසා අපි එතුමා කියනවා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊට වග කියන්නට ඕනයි කියලා එතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට කියලා අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපට දන්වලා සිටියා අද දවසේ මෙහෙට එන්නට කියලා. ඒ පිළිබඳව ප්‍රකාශයක් අපගෙන් සටහන් කරගන්න. ගංගාරාම නවම් මහා පෙරහැර දෙවන දිනටත් ඊයේ වීථි සංචාරය කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණේ. හතලිස් තුන්වන ගංගාරාම නවම් මහා පෙරහැර මෙවරත් පූජ්‍ය ගල්ගොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන්ගේ අධීක්ෂණයෙන් සංවිධානය කෙරුණා. උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තන කණ්ඩායම් වලින් සහ අලි ඇතුන්ගෙන් පෙරහැර වර්ණවත් වුණා. ගංගාරම විහාරයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරුණු රන්වැට විවෘත කිරීම, විහාරස්ථානයේ ඉදිරිපිට ඇති භූමිය නිදහස් දීමන බලපත්‍රයක් මගින් ගංගාරම විහාරස්ථානයට පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. පෙරහැර සඳහා පැමිණි ඇත්ගොවන් තිදෙනෙකුට පාපැදි පිරිනැමීමද මෙහිදී සිදු වුණා. බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දේශපාලන පලිගැනීම් කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා. 2015-2019 යහපාලන සමයේ සිදු වී ඇති බව කියන දේශපාලන පලිගැනීම් පිළිබඳව මෙම කොමිසම මගින් විමර්ශනය කරනවා. ඉවක යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ රන්ජන් රාමනායකටද දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති දේශපාලන පලිගැනීම් කොමිසමේ විමර්ශන ඒකකයේ වෙත රන්ජන් රාමනායක අද උදෑසන 9:30 පමණ බන්ධනාගාර බස් රථයකින් රැගෙන ආ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වර්තමානයේ කොරෝනාව නිසා වැඩිපුරම මිය යන්නේ තුන්වන එන්නත් මාත්‍රාව නොගත් සංකූලතා සහිත රෝගීන් බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා. ඊයේ දිනේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1217ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 631816ක්. ඒ අතරින් රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 19875ක්. ඊයේ දිනේදී රෝගීන් 393ක් සුවය ලැබූ අතර ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 596042ක්. එමෙන්ම ඊයේ දිනය තුළ කොරෝනා මරණ 25ක් වාර්තා වූ අතර එම සංඛ්‍යාව සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15899ක්. පෞගිය දවස්වල සිදුවෙච්ච මරණ ගත්තම 165ක් අතර විතර ප්‍රමාණයක් මේ අධිමාත්‍රාව ලබා නොගත් සංකූලතා තියෙන පිරිස තමයි මරණයට පත් වුණේ. මේ තියෙන තත්ත්වයන් වෙනස් වෙන්න ගන්නේ බොහොම සුළු කාලයක්. අපි පෞගිය අවස්ථා දෙක තුනේදීම දැක්කා දවසක් හෝ දෙකක් ඇතුළතුළ වෙනස් වීම එන හැටි. දවසක් හෝ දෙකක් ඇතුළතුළ ඔක්සිජන් මතය යැපෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන හැටි. දැඩි සත්කාරක ඒක වලට යන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන හැටි. දැන් අපිට පෞගිය සුමානෙත් එක්ක ගත්තම ඔක්සිජන් මතය යැපෙන රෝගීන් සංඛ්‍යාවෙන් 10%ක් විතර වැඩිවීමක් අපි දකිනවා. ඒ වගේම දැඩි සත්කාරක ඒකක වලට යොමු වෙන රෝගීන්ගෙන් 4%-5%ක් විතර වැඩිවීමක් අපි දකිනවා. මේ වැඩිවීම ආරම්භයක් විය හැකි අධිමාත්‍රාවත් ලබාගෙන රෝහල්ගත වීමට යොමු වෙච්ච පිරිස බොහොම අල්පයි. ඇත්තටම 8%-10%ක් අතර තමයි වෙන්නේ. ඔවුන්ගෙන් උත් අපි දැඩි සත්කාරකයක වලට යොමු වෙන ප්‍රමාණය ගත්තාම බොහොම අල්පයි. ඒක හින්දා මේ අවාසනාවන්ත ඉරණම් වලින් මිදිලා ඉන්න නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න. එමෙන්ම කොරෝනා ආසාදිත පුද්ගලයෙකුට තුන්වන මාත්‍රාව ලබා ගත හැක්කේ රෝගයේ සුව වී මාසයක් ගත වූ පසුව බව සෞඛ්‍ය අංශ පවසනවා. වෛරසයේ වැළඳුන පුද්ගලයෙක් එන්නත ලබා ගැනීමේ මොකද්ද ගතියුතු පියවර?
දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයාගේ මාස 3ක් පසු කොට තිබිය යුතුයි. ඒ වගේම රෝගයේ වැළඳී සිටිනවා නම් මාසයක් පසු කළ සිටිය යුතුයි. එතකොට ඒ දෙක එකතු කරපුවාම යම් පුද්ගලෙක් අද දිනේදී රෝගයේ වැළඳිච්ච පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට මාස 3කට කලින් නම් දෙවෙනියෙන් නැත ලබා දීලා තියෙන්නේ. ඒක නිසා අද නම් ඒ පුද්ගලයාට තුන්වෙනි මාත්‍රාව ලබා ගන්නත් තියෙන්නේ. අද සිට මාසයක් ඒක කල් දැමීම කළ යුතුයි. ඒ වගේම යම් පුද්ගලෙක් දෙවන එන්නත ලබාගෙන මාසයකින් මේ රෝගය වැළඳුනොත් ඒ පුද්ගලයාට අර නියමිත මාස 3 සම්පූර්ණ කරනකොට තව මාස 2ක් තියෙනවනේ කොහොමත් එදිනට මේ එන්නත ලබා ගන්න පුළුවන්. පාතාල නායකයෙකු වන මන්නා රමේෂ්ගේ සමීපතම ගෝලයෙකු වන චාමර නැමැත්තා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අවිස්සාවෙල්ල ඉහළ තල්දුව ප්‍රදේශයේ නීති විරෝධීව කැලණිගඟ ආශ්‍රිතව පතල් කැණීම් සිදු කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණු තොරතුරුකට අනුව විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ ඊයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මෙහෙයුමේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයා පාතාල නායකයෙකු වන මන්නා රමේෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් බව හෙළිව තිබෙනවා. ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ ගෙන ආ කේරළ ගංජා හා මත් පෙදිද සොයාගෙන තිබෙනවා. ජනතාව බියගැන්වීමට යොදා ගන්නා ආයුධ කිහිපයක්ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. කේරළ ගංජා අලුවෙන් උපයාගත් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක්ද විශේෂකාර බලකාය මගින් සොයාගෙන තිබෙනවා. අවිස්සාවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර ඇලපාත කරන්ගොඩ සිද්ධාර්ථෝදය පිරිවෙනෙහි හිටි බුද්ධ ප්‍රතිමාවේ තිබූ රුපියල් ලක්ෂ 6ක් වටිනා රණින් නිම කළ ඌර්ණ රෝම ධාතුව කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙනවා. ඇලපාත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පාදුක්ක සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අක්කර 500කින් යුත් බරාව තෙත්බිම් කලාපය පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ නිරීක්ෂණයට ලක් වුණා. කැලණි ගංගාවේ අතු ගංගාවක් වන පුස්වැලි ඔය දෙපස බරාව සරුසාර තෙත්බිම් ප්‍රදේශයක් ලෙස පෝෂණය කරමින් කලා බසී. මෙය ඉතා අලංකාර පරිසර හිතකාමී ප්‍රදේශයකි. වසර ගණනාවක් මුළුල්ලේ අතහැර දමා තිබූ මෙම පරිසර හිතකාමී ප්‍රදේශයේ ජනහිතකාමී අයුරින් වටිනා උද්‍යානයක් ලෙස සකස් කිරීම රජයේ අරමුණ වී තිබෙනවා. මෙය වටිනා ගස්කොළන්, මත්ස්‍ය වර්ග, ජලජ පැලෑටි වලින් සමන්විත වටිනා උද්‍යානයක් වන අතර මෙය ආරක්ෂිත රක්ෂිතයක් බවට පත් කිරීමයි රජයේ අපේක්ෂාව වී ඇත්තේ. මේ සංවර්ධනය කිරීම පරිසර අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබනවා. දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙන නිසලස ප්‍රයෝජනෙට නොගත් කුණ උපයෝජිත සුවිශාල වත්කමක් වන කොළඹ දිස්ත්‍රික්කයේ බරාව සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව වගා කළ හැකි හැම බිම්මඟලක්ම වගා කිරීම, අලුත් පරිසරික පද්ධති සංරක්ෂිත උද්‍යාන කලාප ඇති කිරීම, ජෛව පද්ධති තාක්ෂණික ආයතන නිර්මාණය කිරීම යනාදී විවිධ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මේ ගම්වාසී ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ යම්වතුර පීඩාවට පත්වෙන අයට ඒ උවදුර නතර කරලා පොදු ජන යහපත වෙනුවෙන් පින් අතේ කටයුත්තක් කරන්න තමයි අද අපි පැමිණි. කොළඹ ජනතාවට නිදහසේ ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන් ආකාරයේ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම තමයි මේ බරාව ව්‍යාපෘතියේ අපේක්ෂා වෙලා තියෙන්නේ. තමත් පරිසර සංවේදී ප්‍රදේශයක්. පරිසරයත් ආරක්ෂා කරගනිමින් කොළඹ පීඩාවට පත් වෙන ජනතාවට ඇවිල්ලා නිදහසේ පරිසරය නරඹන්න, ඒ වගේම අපේ වනගහණයට මේ ප්‍රදේශය එකතු කරගන්නත් හිස්ව තිබෙන භූමිවල අපි ජලාශ නිර්මාණය කරමින්, ඒ වගේම සතාසිව්පාවන්ට ඒවයි නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලබා දෙන අතරේ රටේ තිබෙන විවිධ ගස් වර්ග පවා මේ ප්‍රදේශයට ගෙනල්ලා පළදරන ශාක වර්ග ගෙනල්ලා රක්ෂිතයක් විදියට සංවර්ධනය කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්ව ඔබේ දරුවා නිකරුණේ ගෙදර කාලය ගත කරනවාද? එසේනම් වෘත්තීය පුහුණුවකට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා ගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල ප්‍රනාන්දු පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රනාන්දු මහත්මිය මේ බව කියා සිටියා.
ඇතැම් පිරිසක් ඉන්න අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්න. උසස් පෙළත් පිරිසක් අසමත් වෙනවා. රැකියාවක් නොමැතිකමින් වෘත්තීය මාර්ගෝපදේශනයක් හම්බ වෙන්නේ නැති හින්දා ජීවිතේ සමහර විට වරද්ද ගන්න අවස්ථා තියෙනවා. මේ වසරේදී අපි සුවිශේෂී වැඩසටහනක් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධ වෙලා 2020 අපෝ සාමාන්‍ය පෙළ 6,22,000ක් පමණ පාසල් දරුවෝ සහ පුජ්‍යලිකංශයෙන් විභාගයට පෙනී හිටියා. මෙයින් 94,000 ගාණක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබලා නැති කොටසක් ඉන්නවා. මුකුත්ම නොකර දැන් ඉන්න කණ්ඩායමකට නැවත අපෝ සාමාන්‍ය පෙළ ලියන්නෙත් නැහැ. අපේක්ෂිත ප්‍රතිඵල මත ඉලෙවල් කරන්නෙත් නැහැ. රැකියාවකට යන්නෙත් නැහැ. පුහුණුවක් ලබන්නෙත් නැහැ. දරුවෙකුට හිතෙන්න පුළුවන් මුළු ජීවිතේම ඉවරයි. අපෝ සාමාන්‍ය පෙළ හරියට කරගන්න බැරි වුණා නම් උසස් පෙළ කරන්න බැරි වුණා නම් අනේ අපේ ජීවිතේ ඉවරයි. ඒක කඩයිමක් විතරයි. තව මාර්ග ගොඩාක් තියෙනවා. සමහර විට අර විධිමත් පද්ධතිය හරහා යන දරුවට වැඩිය වුණත් ඉදිරි ගමනක් යන්න පුළුවන් තරම් මාර්ග අද වෙනකොට විවෘත වෙලා තියෙනවා. රාජ්‍යාංශේ පුජ්‍යලිකාංශේ ව්‍යාපාර දැන් ගොඩාක් තියෙනවා. මේ කොවිඩ් තත්ත්වයත් එක්ක නිදහස රැකියා. රැකියා වර්ග ගත්තාම අපේ රටේ විතරක් 12,000ක් පමණ තියෙනවා. ඒ වගේම විදේශ රැකියා. සක්‍රියව ක්‍රියාත්මක වෙන රැකියා කේන්ද්‍ර 25ක් තියෙනවා. එහි රැකියා ලබා දෙන ආයතන වගේම රැකියා අපේක්ෂිතයින්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊට අමතරව අපි රැකියා වෙළඳපළවල් තියෙනවා දිස්ත්‍රික් මට්ටමින් ජාතික මට්ටමින් මේ සියල්ල ජාලගත කරන්න අපේ දෙපාර්තමේන්තුව විශාල මැදිහත්වීමක් කරනවා මේ මොහොත වෙනකොට. ඒක නිසා ඔබට ළඟම තියෙන ඒක හෙටට කල් දාන්න එපා ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හරි යන්න. ගිහිල්ලා අපේ නිලධාරීන් ඉන්නවා මුණ ගැහෙන්න දරුවගේ අනාගතය වෙනුවෙන් ඔබ මැදිහත් වෙන්න. කිසි දෙයක් නොකර ගෙදර දරුවව තියන්න එපා. විවිධ දේවල් වලට අහිතකර දේවල් වලට යොමු වෙන්න පුළුවන් දරුවව. ඒක ඔබටත් ගැටලුවක් අපේ රටටත් ගැටලුවක් වෙනවා. අභවප්‍රාප්ත සුභාවිත ගීත රචක ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සමන් චන්ද්‍රනාත වීරසිංහයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. මොරටුව ලක්ෂපතියේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය අද පෙරවරුවේ මහජන ගෞරවය සඳහා කොළඹ ජයරත්න මල්ශාලාවට රැගෙනු ලැබුවා. අද පස්වරු 4:00 දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ. සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් අභවප්‍රාප්ත වන විට 74 වන වියේ පසු වුණා. ඔහු ගීත 1500ක් පමණ මෙරට රසික රසිකාවියන්ට දායාද කර තිබෙනවා. මාලනී බුලත්සිංහයන් ගායනා කළ සඳ මඩලේ සිට ගුණදාස කපුගේ ගායනා කළ නාඹර ගොයමට, ඩිඩි ගුණසේන ගායනා කළ සොඳුර මට සමුදෙන්න, පුන්සිරි සොයිසා ගායනා කළ බිඳුවක් ඉවසා අහන්න හිතවත, කීර්ති පැස්කුවෙල් ගායනා කරන කවිකාරී සහ දයාරත්න රණතුංග ගායනා කරන සමකෝණික ත්‍රිකෝණය කියන ගීත ඔහුගේ ජනප්‍රියම ගීත රචනා එකතුවේ සටහන් වී තිබෙනවා. ඔහු ජනප්‍රිය චිත්‍රපට ගීත රසක්ද රචනා කර තිබුණා. චන්ද්‍රනාත් වීරසිංහයන් දශක 4ක පමණ කාලයක් පුරාවට ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ ප්‍රවීණයන්ටත් නව පරපුරටත් ගීත රසක් නිර්මාණය කර තිබුණා. මම කරපු දේවල් ගැන මම තෘප්තිමත්. රසික මේ ආකර්ෂණයත් එක්ක හිතා ගන්න පුළුවන් ඒගොල්ලෝ තෘප්තිමත් කියලා. රංගන ශිල්පී ජයසිරි වීරතුංග අභාවර ප්‍රාප්ත වී තිබෙනවා. 1990 දශකයේ සිංහල සිනමාවට සටන් නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූ ජයසිරි වීරතුංග ස්වාධීන රූපවාහිනියේ කෝපිකඩේ ටෙලි නාට්‍යයේ රා මාටින් චරිතයටද පණ පෙව්වා. රජෙක් වගේ පුතෙක්, සත්‍යා, බඹර කලාපය, මමයි රජා, ජයසිකුරුවාදී එවකට ජනප්‍රිය චිත්‍රපට රසකට ඔහු රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා. ටෙලිනාට්‍යයේ රංගන ශිල්පියෙක් ලෙසද ඔහු නාට්‍ය රසකට දායකත්වය ලබා දී තිබෙනවා. මිය යන විට 65 වන වියේ පසු ජයසිරි වීරතුංග මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4:00 කඩවත ඇල්දෙනිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දැනට දේහය කඩවත ගණේමුල්ල පාරේ මංගල මාවතේ සිය නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. මහනුවර මාතලේ ඒ නවය මාර්ගයේ බලකඩුව කිලෝමීටර 17 අසලදී අද උදෑසන කන්ටේනර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. වංගුවේදී කන්ටේනර් රථ රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක වැදීමෙන් ලොරි රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා. කොළඹ වරායේ සිට මාතලේ දක්වා හාල් ප්‍රවාහනය කළ ලොරියකුයි මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ. බස් රථයටද දැඩි හානි සිදුව තිබෙනවා.
මුලතිව් ඔඩු සුඩාන් ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ යොදා තිබූ අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් වන අලියකු මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 3ක අඩි 8ක උසකින් යුක්ත වූ මෙම වන අලියා විදුලි සැරවැදීමෙන් මිය ගොස් ඇති බවයි කිල්නොච්චි පසු වෛද්‍ය බි ගිරිදරන් මහතා සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම නිවසේ හිමිකාරිය වූ වයස අවුරුදු 48ක කාන්තාවක් අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. ජාතික මෙන්ම ශාසනික මෙහෙවරයන්හි පුරෝගාමි සේවයක් කළ ශ්‍රීමත් බාරුන් ජයතිලක 154 වන ජන්මදින සැමරුම පසුගියදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. බාරුන් ජයතිලක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමලායක සහ ඉන්දියාවේ මහකොමසාරිස් ගෝපාල් බග්ලේ එක්ව සිටියා. කතානායක මහින්දයාප අභිවර්ධන මහතාගේ මූලිකත්වයෙනුයි ගුණ සමරුත්සවයේ පැවැත්වුණේ. සෞභාග්‍ය දැක්ම ජාතික වැඩසටහනට අනුව එහි කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩමුළුවක් කල්පිටිය කුඩාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවැත්වුණා. සැලැස්ම සකස් කිරීමේ ක්‍රියාවලියට දායක වන සියලු සැලසුම් ශිල්පීන් බාහිර උපදේශකයින් මෙම වැඩමුළුවට එක්ව සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් කොළඹ එල්ෆිස්ටන් රංගහලේදී ඊයේ පැවැත්වුණා. විනයගරුක සමාජයක් තුළ පළදායි පුරවැසියෙකු බිහි කිරීම යන තේමාව යටතේයි වැඩමුළුව පැවැත්වුණේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණා. කිරිගම් පමුණුව පොල්ගස්සෝවිට දහම්සෙවන පන්සල හා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නවම් පොහොය නිමිත්තෙන් ඊයේ දවස පුරා වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණා. මෙහිදී බොදු ගීත පිළිබඳ සාකච්ඡාවක් ආචාර්ය ජගත් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය සුදුහුම්පොළ විමලසාර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි වැඩසටහන සංවිධාන කර තිබුණේ. ඔබට සුබ දවසක්.